101 merchant commission එකට ලංකපේ කාඩ් accept කරන්න. අදම මෙම බැංකුවක් අමතන්න. දැනට ලැබී ඇති ඉන්දියා ණය පහසුකම් යටතේ මෙරටට ලැබෙන අවසන් ඩීසල් තොගය හෙට මෙරටට පැමිණීමට නියමිතයි. තවමත් දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම සිදුවන්නේ සීමාවන්ට යටත්ව. මේ අතර දෛනික විදුලි කප්පාදුවත් දැන් ජනතාවට සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. බලාගාරවලට මේ දිනවල ලබා දෙන්නේ දැවි තෙල් වෙනුවට වැඩි මිලට ලබාගත් ඩීසල් බවටයි වෘත්තීය සමිතිය චෝදනා කරන්නේ. මේ විදිහට දැවි තෙල් වෙනුවට ඩීසල් ලබා දෙන්නේ දින ගණනාවක් සිට දැවි තෙල් නෞකාවක් මුහුදේ නැංගුරම්ලා තිබෙන ස්වභාවයක කතන්දරයක් ඇතුලේ. මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න අපි උදෑසනින්ම සම්බන්ධ කරගත්ත සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා. ආනන්ද මහතා සුබ උදෑසනක්. दूषित मिलदी क्रम कर दिन अप्रैल निवेदि टेन्डर पटिपाटिया මේ මොහොත වෙනතුරු ණයවර ලිපියක්වත් නිකුත් කරන්න බැරුව තියෙන ඇමතිතුමු කියන ඩොලර් ලක්ෂ 9ක් අදට ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙලා තියෙන දැවි තෙල් නැව මෙට්‍රික් ටොන් 30000ක් මේ දැවි තෙල් නැව ගොඩ බෑවනම් විදුලි කප්පාදුව අවමේ පැයකට ගන්න තිබුණා ඊළඟට රුපියල් 90ට දෙන්න පුළුවන් දැවි තෙල් ලීටරයට අද දෙන්නේ රුපියල් 400 ඩීසල් ඒක නිසා ප්‍රවාහන සේවයට තවත් 130කින් ඩීසල් නැති වෙලා තියෙනවා युगधनवी बलागारे वराय बाज बलागारे कोलोन्नाव सपुगस्कंद एकदेक मतुगम कियन बलागार सियालटम दैवितेल दीमतुल मे विदुली कप्पादु नैति करगन्न तिबुना विदुली बिल वैडिवीम हतरेन तुनकिन अडु करगन्न तिबुना तेल संस्था पाडुवत अडु करन्न तिबुना एनम पालकया डॉलर मिलियन 30 नैव निदहास करगन्ने नैतुव दैन कथा करनवा डॉलर मिलियन 70ක नैव निदहास करन्न මේක සම්පූර්ණ ගසා කෑමේ සූත්‍රයක් මේ නැවගෙනාවේ ටෙන්ඩර් ප්‍රතිපාතිකට නෙමෙයි ජනතාව පොඩින් වන වැඩිවෙන් ඉන්නේ මේ දූෂිත ක්‍රියාමාර්ග ගන්න ඉන්ධන ටික රට උගස් තියලා ගන්න ඒ ගිවිසුමක්වත් දන්නේ නැහැ අපි බැරල් එකකට ගෙවනා මේ වෙන විට සාමාන්‍ය මිලදී ගැනීමට වැඩිය ඩොලර් 6ක් විතර ඒ කියන්නේ මේ නැවට විතරක් මේ මොහොත වෙනකොට ඩොලර් ලක්ෂ 30 ඉක්මවනවා ඒ ජනතාවට ඖෂධ ගේන්න ඔබතුමා ඩොලර් ලක්ෂ ආනන්ද මහත්තයා ඔබතුමා ඩොලර් ලක්ෂ 30ක් කියලා මේ සඳහන් කරේ ප්‍රමාද ගාස්තුද ප්‍රමාද ගාස්තු අදට ඩොලර් ලක්ෂ 9යි මේ මෙට්‍රික් ටොන් 10යි තියෙන බැරල් සංඛ්‍යාවත් එක්ක ඒක වැඩිපුර ගෙවන මිලත් එක්ක වරුවම වැඩිපුර ඒ කියන්නේ ස්පොට් ටෙන්ඩරයක් වශයෙන් ගණන් ගැනීමෙන් කියන බැරලකට වැඩිපුර ගෙවන ඩොලර් සහ ප්‍රමාද ගාස්තු එක්ක ඩොලර් ලක්ෂ 30 ඉක්මවනවා මේ නැවත මේක ජාතික අපරාධයක් තවත් ජනතාව නොකා නොබී පෝලිං වල ඉඳලා මරණ යුගයට තල්ලු කරමින් මේ අගමැතිතුමා ඒ අතර කියනවා මට සාමාන්‍ය ජනතාව මේ වෙලාවේ බලන් ඉන්නා ප්‍රධාන වශයෙන් පෙට්‍රල් සහ ඩීසල් සම්බන්ධයෙන් අපිට ඉතාමත් කෙටියෙන් උත්තරයක් දෙන්න මේ වෙනකොට ලංකාව ඇතුලේ පෙට්‍රල් හා ඩීසල් තත්ත්වය මොන වගේද ඔබතුමාලගේ සංස්ථාව පැත්තෙන් බලද්දී ඉස්සෙල්ල කියන්න ඕනේ තියන තොග බෙදන්නේ මේ වෙන විට 170කින් සමස්ත බෙදා හැරීම නවත්තලා තියෙන්නේ ඊයේ පිරුමේ ඉන්ධන රථ 40ක් ක්‍රියාත්මක කරිනේ පෙරේද උපරිමයේ බෙදුවේ ඇනුන් 200ක් පමණ ඒ කියන්නේ පිරුහුන්ල් 200ක් 150ක් අතරටයි ඉන්ධන බෙදන්නේ ඒක ජනතාවට කියන්නේ දැන් ඇප් එකේ තෙල් තියනවා ටැංකියවල තෙල් තියනවා ජනතාවට තෙල් නැහැ මේ මොහොත වෙනකොට පෙට්‍රල් සංචිත තියෙන මෙට්‍රික් ටොන් 6000ක් පමණ ඩීසල් සංචිත තියෙන මෙට්‍රික් ටොන් 12000ක් පමණ අර්බුදය කියන්නේ ඉන්ධන තියාගෙන ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඉන්ධන රත ගෙන්වන්නේ නැහැ ගේන රතවලට ඉන්ධන නිකුත් කරන්නේ නැහැ අදත් කප්පන් වලට පගාව මත තෝරාගත්තු පිරිසකට ආයතන වලට ඉන්ධන යවමි ජනතාව අසරණ කරලා තියෙනවා හොඳයි හොඳයි බොහොමත්ම ස්තුතිය ඔබතුමා දෝදාසන මහත් සමගින් සම්බන්ධ වීම පිළිබඳව අපේ ලෙස සම්බන්ධ කරගත්තේ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පහලිත මහතා කංජිතෙල් සංස්ථා වෘත්තීය සමිතිය නියෝජනය කරමින්